භෝජන විලාසය අනුව සතුන් වර්ග ගන්නට පුළුවන්. උදාහරණයට ශාක භක්ෂය කියන්නේ ශාක පමණක් ආහාරයට ගන්න සතු. ඊළඟට මාංශ භක්ෂකය කියන්නේ මස් වර්ග පමණක් ආහාරයට ගන්න. සර්ව භක්ෂක කියන්නේ මේ දෙකම, ශාක වර්ග ශාක භක්ෂක ශාක කියන්නේ මේ ශාක කොටස සහ සත්ව වර්ග කොටස දෙකම ආහාරයට ගන්නවා නම් සර්ව භක්ෂක. ඉතින් ශාක භක්ෂයකට උදාහරණයක් ලෙස මුවා, හාවා, ඒවා ගවයා වගේ සතෙක් නම් මාංශ භක්ෂයකට කොටියා, සිංහයා වගේ මස් කන සත්තු. ඊළඟ සර්ව භක්ෂක කිව්වම මිනිසා, රිලවා, වඳුරා, ඒ වගේ මස්, ඒ සියල්ල වර්ග දෙකම, බල්ලා, පූසා ආදී, يعني මේ මස් මසුයි ශාක වර්ගයි ඒ වර්ග දෙකම ආහාරයට ගන්නවා. ඊළඟට භෝජන ක්‍රමය අනුවත් අපිට මෙයා මේ සතුන්ව වර්ග කරන්න පුළුවන්. උදාහරණ විකා ගැලීම. විකා ගැලිනවා කියන්නේ හපලා ගිනනවා. විකා ගැලිනවා කියන්නේ එකපාර ගිල්ල දානවා. ඊළඟට යුෂ උරාබීම. යුෂ උරාබීම කියන්නේ උදාහරණ විදිහට මලකින් යුෂ උරාබන කුරුල්ල වගේ, ඊළඟ නැත්නම් කෘමි සතුන්, ඒ විදිහට වර්ග කරන්නත් පුළුවන්. ඉතින් ශාක හා සත්ත්ව විද්‍යාවත් පිළිබඳ ඉහළ ශ්‍රේණිවලදී ළමයින්ට තවදුරටත් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ශාක හා සත්ත්ව විද්‍යාවත් පරිසරයට අතිශය වැදගත් වෙනවා. ඒ පරිසර සුන්දරත්වය වැඩි කිරීමට ඉඩහල් වෙනවා. ඒ කියන්නේ උදාහරණ විදිහට අපි ඒකාකාර නැහැ. ඉතින් මේක ලොකු ලොකු විද්‍යාත්වයක් තියෙනවා. ඉතින් මේ ජෛව විවිධත්වය විශාල අලංකාරයක් ගෙනල්ලා දීලා තියෙනවා පරිසරයට. එබැවින් ශාක හා සත්තුන් විනාශ කිරීමේ වැළගෙන කියන්නේ මේ පරිසරය අපි රැක ගන්න ඕනේ. පරිසරයට අහිතකර ද්‍රව්‍ය එකතු කිරීමෙන්ද අපි වළකින්න ඕනේ. ඒ කියන්නේ විවිධ අපද්‍රව්‍ය, කැලිකසල දේවල් වගේ රැකගෙන අපේ ජෛව ලෝකය ආරක්ෂා කර ගැනීමෙන් අපේ අනාගතය තවදුරටත් සුන්දර ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ක්‍රියාකාරකමේදි කරන්න තියෙන්නේ ශාක හා සතුන්ගේ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න, සතුන් ශාක අතර වෙනස්කම් හඳුනාගෙන වග්ගත කරන්න ඕනේ. ඉතින් මේ වගුව හැදුවාම මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ශාකයේ අනිවාර්යෙන් පසර සවිවී තිබෙනවා, ශාක සංචාරණය කරන්නේ නැහැ. ඒ වුණාට චලන දක්වනවා. නමුත් වේගවත් චලන දක්වන්නේ නැහැ සත්තු තරම්. ඊළඟට බොහෝ සත්තු තැනින් තැනට ගමන් කරනවා, වේගවත් චලන දක්වනවා, සංචාරණය කරනවා. ශාක තමන්ගේ ආහාර සමන් විසම නිෂ්පාදනය කරගන්න. එනම් ශාක ස්වයං පෝෂී. ඒ කියන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණය නැමැති ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඊළඟට සත්තුන්ට තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගන්න බෑ. ඒගොල්ලෝ ශාක මත යැපෙන්නේ. ඒ වගේම ශාක මත සුදුසු හෝ වක්‍රව යැපෙනවා. ඉතින් ශාකවල හරිත ප්‍රදේ නැමැති කොළ පැහැදි වර්ණකය තියෙනවා. මේ වර්ණකය තුළ තමයි, ඒ කියන්නේ ශාක පත්‍රවල තියෙන හරිත ප්‍රද කියන වර්ණකය තුළ තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් ඊළඟට සතුන්ගේ හරිතප්‍රද වර්ණකය නැත. සතුන්ගේ එහෙම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැති හින්දා හරිතප්‍රද කියන වර්ණකය නැහැ. ඊළඟට ශාක ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. එනම් වර්ධන සීමාවක් නැහැ. ඒ වුණාට සතුන්ගේ යම් කාලයක් ජීව වර්ධනය වෙලා නැවතිලා වර්ධන යම් කාලකදී නැවතීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ තියෙන්නේ එකට අදාළ රූප සටහනක්. මේ බලන්න මේකේ මිනිස්සෙක්ගේ රූප සටහන තියෙන, කියන්නේ සතෙක්ගේ වර්ධනය වෙලා යම් කාලයක තරුණු වීමට පස්සේ නැවත වර්ධනයක් වීම නැහැ. නමුත් ශාකවල එහෙම නැහැ. ඒගොල්ලෝ ජීවිත කාලය පුරාම වර්ධනය වීමක් සිද්ධ වෙනවා.